ඒකයි බය නැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. කන්තලේ සීන සමාගමේ ආයෝජන ව්‍යාපෘතියකට අදාළව එහි ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණ ලබා දීමට ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ආචාර්ය IHK මහානාම සහ රාජ්‍ය දේව සංස්ථාවේ සභාපති P. දිසානායක රුපියල් කෝටි 54ක අල්ලසක් ඉල්ලා තිබුණා. ඒ IHK මහානාම ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සිටි සමයේදී අනතුරුව ඔහු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා බවට පත්වීමෙන් පසුව අදාළ ගොඩනැගිලි සහ යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට අවශ්‍ය නම් තමා ඉල්ලූ මුදල ලබා දෙන්නැයි අදාළ ඉන්දිය ජාතිකයාට පවසා තිබුණා. ඉන්දිය ජාතිකයා මේ සම්බන්ධයෙන් අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන්නේ 2018 පෙබරවාරි මස 22 වනදායි. අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ උපදෙස් අනුව ඉන්දිය ජාතික ව්‍යාපාරිකයා රුපියල් කෝටි 54ක අල්ලස රුපියල් කෝටි 10ක් දක්වා අඩු කර ගැනීමට කටයුතු කරනු ලබනවා. ඉටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දේව සංස්ථාවේ සභාපතිවරයා ඉන්දිය ජාතිකයාගෙන් අත්‍යකාරම් ලෙස ඉල්ලා තිබූ මුදල රුපියල් කෝටි 2ක්. අදාළ ගනුදෙනුව කිරීම සඳහා 2018 මැයි 3 වනදා පස්වරුවේ ඔවුන් දෙදෙනා කොළඹ පිහිටි තරුපහේ හෝටලයක රතගාලකට පැමිණ සිටියා. මෙහිදී හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා ජනාධිපති ලේකම් කාර්යාලයට අත් රථයකින් පැමිණි අතර රාජ්‍ය දේව සංස්ථාවේ සභාපතිවරයා පැමිණියේ ඔහුගේ පෞද්ගලික රථයෙන්. තමන් ඉල්ලූ අල්ලස් මුදල ගැනීම සඳහා සැකකරුවන් ගොඩවන්නේ ඉන්දිය ජාතිකයාගේ රථයටයි. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වන සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. විත්තිකරුවන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනා ගණන 24ක්. කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ අදාළ නඩුව විභාග කෙරුණේ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විරිසුරු මඩුල්ලක් හමුවේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් අද දින නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ආචාර්ය IHK මහානාමට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් සහ රුපියල් 65,000ක දඩයක් නියම කෙරුණා. ඊට අමතරව ඔහු විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2ක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන්. එබෙන්ම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබූ පියදාස දිසානායකටද බරපතල වැඩ සහිතව වසර 12ක සිරදඬුවම් සහ රුපියල් 55,000ක දඩයක් නියම කරනු ලැබුවා. Maxis, number one tie in Sri Lanka.